ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකයින් අද විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවකට එක් වුණා. එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව පුළුල් සංධානයක් නිර්මාණය කිරීම මෙම හමුවේ අපේක්ෂාවයි. පක්ෂ දෙක අතර මෙවැනි සාකච්ඡාවක් නිල වශයෙන් පැවති ප්‍රථම අවස්ථාව මෙයයි. සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දැසිරි ජයසේකර සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරම ඇතුළු පිරිසක් එක්ව සිටියා. පුළුල් ජාතික පෙරමුණ ප්‍රදේශීය ජාතික පෙරමුණක් හදා ගැනීම සඳහා වන මූලික සාකච්ඡා අපි ආරම්භ කරේ. අපි ලබන 27 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා නැවත හමු වෙන්න. ජනාධිපතිතුමාගේ ගෙදරට පැවැත්වෙන සාකච්ඡා සහ මේ සාකච්ඡා වෙනස්ද? ඔව්, ඒවා දැන් අත වශයෙන් එදිනෙදා ඒ කාලේ සාකච්ඡා කරේ කිලිම විවිධ පක්ෂ සියලු දෙනාත් එක්කද එකතුලා. මේක විශේෂයෙන්ම පුළුල් ජාතික පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන පක්ෂ දෙකක් ඊළඟට පුළුල් ජාතික සංවිධාන සම්දානයක් හදන ක්‍රියාදාමයක් තමයි අපි ඉස්සරහට යන්නේ. ඉවරණ ඉලක්ක කරගෙන හදන වැඩපිළිලක් නෙවෙයි මේ. අපි න්‍යාය පත්‍රයක් සකස් කරගත්තා. ඒතකොට අකණ්ඩව පියවරෙන් පියවර මේක කොහොමද කියලා ඉදිරියට ගෙන යන්නේ. අපි තුල එකඟතාවයක් ඇති වුණා. පුළුල් සම්දානය හදන්නේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ජනාධිපතිවරණය හදන්න. මොකටද? මැතිවරණයකින් හෝ මැතිවරණ පරාජයකින් බේරීම සඳහා සම්දානයක් ගොඩනගෙනම නම් ඒ සම්දානයේ අරමුණු එතනින් ඉවරයිනේ. මැතිවරණකින් දිනන්න ඕ පරාජයෙන් බේරෙන්න සන්ධානයක් නිර්මාණය කිරීමට කවුරු හරි කතා කරනවා නම් මම හිතන්නේ ඒක අතිශයින්ම දේශපාලන වශයෙන් ගෝත්‍රික මේ කාරණාවක් වත් නැහැ. ඒකට යන් නැත්තම් තේරුමක් නැහැ කියලා මම ඔබතුමාලගේ හිතන නිදහස් පක්ෂ මහලේකම් තුමා කියනවා. නෑ නෑ, දැන් ඒකට යන්න බැරි කමක් නෙවෙයි මේ කියන්නේ. ඒකට යන්න එකඟ වෙනවා. දැන් ප්‍රතිත්වස්ත බලන්න එනවා. ඒක පරාජය කරන්න ඔබ කියන්නේ මැතිවරණ කොහොමද කියලාද? ආණ්ඩු ව්‍යවස්ථාව එනවා. ඒක පරාජය කරන්න මැතිවරණයක් කොහොමද? ඉතින් මැතිවරණයක් වෙනුවෙන් ඒක නතර කරලා හිටියොත් ඉතින් ආණ්ඩු අවශ්‍යතාව ඉෂ්ට කර ගන්න ඕනේ. ඔබතුමාලගේ හිතපු මහලේකම් දුමින්ද දිසානායක හැබැයි මේ කිසි දෙයකට කැමති නැහැ. අවද්ද මේ කැමැත්ත ගන්න නෑ. සියලු දෙනාම කැමති. එතුම ගැන අහන්නේ. එතුම ගැන අහන්නේ. නෑ, මම කාගේවත් ගැන මම පුද්ගලිකව කතා කරන්නේ නෑ. ඇයි එතුම මම කරින්නේ? නෑ නෑ නෑ, එහෙම වාගන්නේ. නෑ, එතුම මම නෑ නෑ නෑ. අහන්නේ එතුමාගේ.